했다. 아, 몰리만 이번에 생각 하는 바람이 났다 이렇게 되거든요. 아, 내부로는 그렇게 하실 거니까 좀 잠들어도 한 번도 아마 할 때이나. 이번 이 애들은 이 내부로가 비하는 데 이렇게 미는 잠들어도 한 번도 하다는 게 오늘 미시 때 비는 막단 피라. 이렇게 보다 더해지 그런 소나 속도에 보다 그런 දාරකට බුදුහම දොර කියන මේ සක්‍රිය බිඳු තමයි පුතත් එක්ක ආවයි කියලා හම් වෙන්නේ. සක්‍රිය පුතත් එක්ක ඇවිල්ලා ධර්ම ක්ෂණාන්දි මේ ප්‍රශ්නේ අහුවයි කියලා. ඒකෝ මේ සක්‍රිය කියන්නේ කවුද එහෙම ඇත්තටම මෙහෙම වුණාද එහෙම නැත්නම් ඒ බෞද්ධ සංස්කෘතිය කියන එක මොකදෝනේ. මට ඒ වගේ ප්‍රශ්න තියෙන මේවලු මේ ඇත්තටම මේ බුදුහම දොර කියන්නේ මොනවද කියලා. බුදුහාමනේ තමයි අහන්නේ. අත්තම බැලුවොත් උත්තරේ. අපිට ඉතින් අර තියෙන දත්තෝසේ හිතලා ගියාට පුළුවන් මෙහෙම කියලා තියෙනවද නැත්ද කියලා. මෙමයි තියෙනවා. ඔයාට උත්තර දෙකක් තියෙනවා. මොකද්ද මොකක්ද? අත් දෙකක් තියෙනවා. ඇත්ත වගේ එකක් තියෙනවා. ඇත්ත උත්තරේ. ඒක කතාවක් කියන්නේ. එතකොට උත්තරේ වාගේ. ඒ සෙල් අනිවාර්යයෙන් ගාවට ආවලු ඒ රටේ හොඳ යුද්ධයක් කරන්න පුළුවන්. විදහාමුදාවක තියෙන කෙනෙක් ආවලු. අවිල ගවලු මේ ඔය ප්‍රශ්නේ වල දෙවියන් ආ මේ නිරයක් තියෙනවා ඒවා කියලා එකක් තියෙනවද මේවා හොඳට අහලෝ ඔබතුමා මේ විද්ද කරන කෙනෙක් නේද ඒව නේද බලංග විතර කැහැට ශරීරය විතරක් තමයි වගේ කෙනෙක්ට කවුද විදහාමුදාවේ නායකත්වයක් දුන්නේ ඒව කියලා පැනගෙන යන කඩුව එතකොට අරයාට ඒක ඉවස ගන්න බැරුව කඩුව ඔප්වේ කඩුව ගත්තා ඔන්න දැන් අපාය පේනවා ඒක. ඊට පස්සේ 100 තියලා අයිත් කඩුව තමයි. ඔන්න දැන් අපිට දෙවලුම දැක්කේ. ඔය කතාවේ උත්තරේ මම. අපි සිතුවි මනසේ දින ගන්නට ඒක. ඔව් උත්තරේ වාගන්න. බුදුහාමුදුරුවෝ මෙහෙම කියලා තියෙනවා. චිත්තේන නිහියති ලෝකේ. චිත්තේන පරිකස්සති. මේ ලෝකේ නිර්මාණය කරන්නේ සිත විසින්. මේ ලෝකේ සිත විසින් සකස් කරනවා. චිත්තස්ස එක ධම්මස්ස. මේ ලෝකෙ තියෙන තම ධර්මතාවය සිත. චිත්තං සන්තං සුඛාව. ඒ සිත අවබෝධ කරගත්ත කෙනා සපසෙන් ජීවත් වෙනවා. හරිද? හලාල් හරාම් කියනවා හොඳයි නරකයි කියනවා ඒව තියෙනවා සාපේක්ෂ හැබැයි එතරම් හිම ප්‍රශ්නයක් තියෙනවා ඒ සාපේක්ෂ ලෝකයක් එක්ක තමයි තමන්ගේ මවත්වය තියෙන්නේ මොකද දැන් තමන්ගේ මවත්වය කොට ඇවිල්ලා තියෙන එයා හදාගත්ත ඒ සාපේක්ෂ ලෝකයක් එක්ක එතකොට මේ මවත්වය එයාගේ තීරතොට එයාට ඒ තුලින් කර්ම සකස් වෙනවා දැන් මං ගෙතේ එතකොට එයාට කර්ම සකස් වෙනවද නොවනවන්න බෑ ඉතින් ඒ කර්මයට නාට මේ පරසකස් වෙනවා. ඔබ යාගේ මමත් එහෙම අදලා තියෙනවාපත් වලින්. ඒ සාපේක්ෂ දත්ත ප්‍රයෝගික කරගෙන. මේ කෙනෙක් ඒ දතාර්ථය අවබෝධ කරගත්තොත් එයා මොකක්ද කියන්නේ? පුණ්‍ය පාප පහිනස්ස. පින්පවලින් ඉතහස්ස. ඒක ඒ මොන්සෙන් ඉතින් කිසිම පාපයක් නැහැ සම්පූර්ණයෙන්ම. යාගේ භක්තිය කරන්නේ. භක්තිය. ඔව් භක්තිය. මම දැකලා තියෙනවා.
ඒක අපිටම බුදුන් නදීන වගේ හරි තමයි. එහෙමයි. අකිනු අපි මේ අමක්කම දිහාට ඔළුව හරවලා ඒ බෙල්ල කපන්නේ තේන ආර තුනක් ලියවන්නත් හරිනවා මේ මනුස්සය. ඉතින් මට තේරෙනවා දැන් මේ මනුස්සය මේ මනුස්සයට පවක් කියන දෙයක් ඇතිවලා නැහැ. මට ඊටට පවක් ඇතුළේ ඒක ආදිනිත. ඒක වාහිතරුනේ තියෙන්නේ. එහෙමයි. ඒක ආහිතරුනේ තියෙන්නේ. ඒක තමයි දැන් මේ කර්ම සකස් වෙන්නේ. ඒ ඉතින් තියාගෙන මමත් තේර තියලාද? වාගේ අල්ලගෙන මමත් තේ නැද්ද? මමත් තියෙනවා. ඩයිනයි ටිකේ හලාව හරාම කම්බේ. එයා මෙහෙම යුනිවර්සල් ලෝ එකක් තියෙනවා. ඒ කර්මය ගන්න ඒ ලෝ එකට. ඒක මට ඕන විදිහට වෙනස් කරන්නත්, එයාට ඕන විදිහට වෙනස් කරන්නත් බෑ. එයා ඒ තීව සම්ප්‍රදායට සාපේක්ෂව නම් එයා ඒ සම්ප්‍රදායට බැඳෙන්නේ. ඒ එතන එයාට කර්ම දැලෙන් ගැලවෙන්න බෑ. එයාට පුළුවන් ඒක ගැලවෙන්න එකක්. එයාගේ මමත් එන තු අරහත වෙනොත් එයාට පුළුවන්. ප්‍රශ්නේක උදාහරණයක් කියන දැන් අපි ගොම හරක් දාන මැෂින් එකක් තියෙනවා. හරක මෙහෙන් දැම්මම අරෙන් කැපිලා එනවා. කැලේ ගැලේ මැෂින් එක මොන කැලේටද පව්? තව එකක් තියෙනවා හරක් තාන තව මැෂින් එක. උගේ අර සුද්ධ කරලා බෙහෙත් දාලා එළියට එනවා. දැන් මොන කැලේටද පින්? ඒක අපි කියන්නේ. ඔහොම මිනිස්සෙක්ට මැෂින් එකක් වගේ දෙනවා. ඔහොම මිනිස්සෙක් අගේ ඊගෝ එකට සාපේක්ෂව යා ලීම් ගැටීමක ජීවත් වෙනවා. මොකද? වගේ ආලෝකයෙන් දැලින් කැටිම් එක ජීවත් වෙනවා. දැලින් කැටිම් වලින් නිදහස් වෙච්ච මැෂින් එකක්. මැෂින් එකක්. මොනිටියට ඒ අවශ්‍ය දේවල් සිද්ධ වෙන්නේ. මැෂින් එකක් වෙනතලු කාටවත් ඒ දැලින් යලවෙන්න බෑ. දැන් ඒ කියන්නේ ක්‍රියාත් එක්ක ගැලවෙන්න බැරි හේතුව මේ දාපු සාපේක්ෂ වලට ඒගොල්ලෝ බැඳිලා ඉන්නවා. අනිත් එක තමයි මේ ලෝකයේ අපි කියමු ගත්තොත් මානවයාත් තුළ පවපින පැත්තකින් තියනවා සිස්ට අසිස්ට කියලා දෙයක් තියෙනවා. ඒ මොකද අපි මේ සිල්වත් වෙනවල අනිත් අය කියපු නිසා නෙවෙයි. මේ සිල්වත් වෙනවල පොතක තියෙන නිසා නෙවෙයි. තමන් මේ විදිහට කපල මරනකොට තමන්ට මේ වේදනාව වෙනවා නම් ඒක දුක නම් ඒ දෙක කාටවත් කරන්න එපා. තමන්ට දුක නැත්නම් ඒ දෙක කාටවත් කරන්න මගින් පැහැදිලි. දැන් යාගේ ආලවට කියන්නේ මම පේ වෙලා බුදුන් වහන්සේ වගේ මරන්න. දැන් අල්ලා දෙවියන්නේ. දැන් ආයතන බලන්න. දැන් උදාහරණයක් අර මරාගෙන මරන එකේ වීඩියෝ දර්ශන අධ්‍යයනය කරන සමහර අයගේ ඒක කොච්චර අපහසුතාවයෙන්ද ඉන්නේ ඒගොල්ලෝ මරණයත් එක්ක. නමුත් යාළුවෝ හිතනවා මම මෙච්චර මේකට බය වෙලා ඉන්න. අනිත් මිනිස්සු කොච්චර බය වෙයිද කියලා. එහෙම හිතනනම් ඒගොල්ලෝ එහෙම කරන්න නෑනේ. සිල්ලෝන්නේ තමන්ට සාපේක්ෂව තමටි තකුරුනා. ඒ නිසා මේ ලෝකේ ශිෂ්ට සම්පන්න මිනිස්සුන්ට සිල්ලෝන්නේ පොත්තෝන්නේ ආගම් ඕනෙත් නෑ. තමන්ගේ යමක් සිද්ධ වුණාම තමන්ට ඒ වෙන හදවතේ වේදනාව අදගෙන ඒ දේවල් එයා කරන්නේ නෑ මුත්තේ. දරුවෝ අත්තුපනායක අනේ නම තියපක්. දෙන්න නැත්නම් ඔන්න කෙනෙක් ඒතර වගේ සංස්කෘතියක් හැදුවම නෑනේ. ඒතර මේ ලෝකෙ මිනිස්සු ජීවත් වෙන්න බෑ. ඒ නිසා අපි මේ සාපේක්ෂ ලෝකික උනා සිස්ටම් සිස්ටම් කියලා යතුන. ඒකට මං කියන්නේ මිනිස්සුන්ට පොත්පත් ආගම යොමු වෙන තමන්ට ගලපලා තේරුම් ගන්න. තව ජීවිතේ කරා. ඒ වගේ මෙල්බන් වලදී මේ ලංකාවේ මොකද වුණ තරග බලලා තියෙනවා. මට ඒගොල්ලෝ ආවම තේරෙනවා මේගොල්ලෝ කොච්චර මානසික පීඩාවකද ඉන්නේ කියලා. මගේ යාළුවෙක් හිටියා හොඳ යුද්ධ කරපු හොඳ කෙනෙක්. ඒක කමාන්ඩර් කෙනෙක් වුණා අන්තිම සංඝරත්නයේ. ඒකෙන් යාට ලොකු ධර්ම තුවාල නැහැ කිසිදා.
ඉතින් මම එයා භාවනා කරන්නේ. මෙයාට භාවනා කරන්න බැර ඔක්කොම මතක් වෙලා විතරයි. කාල ගොඩක් කලින් තිබුණා. ඊට පස්සේ එයාට එයා මරන්නේ හැමේ යාළුවේ සමහර කරපු සිද්ධි වලට එළවලු. දැන් එයා හමුදාවේ නැහැ කියලා. පස්සේ එයා මැරුණේ ඇක්සිඩන්ට් එකක්. අතපය කැඩුණා. ඉතින් මම ඒ වගේ ගොඩක් දැකලා තියෙනවා මේ ජීවිතේ. ඒගොල්ලෝ තමයි ඒගොල්ලෝ ඊට කලින් කැලලක් මම දන්නවා. ඒ මෙලෝ වශයෙන් නන්දු. ඔය කියන්නේ හම්දාවින් නමට මෙහෙම වෙයි කියලා. ඒ නිසා ආයක රිසර්ච් එකක් කළා මටත් ඇවිල්ලා කියන්න. ප්‍රශ්න ආයිත් නෙමෙයි බඩක රේඩි. ඔබ හන්ට එනිසලන් ප්‍රශ්න කතා කරන්නේ. රිසර්ච් ප්‍රශ්න නම් මම කිව්වට අක්කලි මාව හරි පිළිගත් යාත්‍රා ප්‍රශ්න නේද? එහෙම දිහා ගිහින් බලාගෙන. භාවනාව පිළිබඳව සම්මතයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරා මේ භාවනා කළ යුතුයි කියලා. දැන් අපි අහලා තියෙනවා ඔව් මම කිව්වා ඇත්තටම
අයිතර පළවෙනි එක තමයි. බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරපු ඒවා ගැන 100ක් අපිට කියන්න බෑ. එහෙම. ඒ මොනවද කියන්නේ? එහෙනම් බුදුහාමුදුරුවෝ අහන්න මට එහෙම හගන්න කන්ටැක්ට් එකක් නැහැ. දෙන්න අපිට පුළුවන් මේ පොත්වල ලියපුවා ඒ කරුණ මත දත්ත මත හිතන්නේ මෙයා මෙහෙම කියලා ඇත්තේ. ඒක හිතන්න සම්බන්ධ
එතකොට ඔය දැන් ওই ධර්මය ගැන හිත ගැන ඕනෝලා හිතලා ඉන්නේ. ඔයි කියලා කට් කරගන්න. අර ප්‍රශ්නේ සීමාව ඉක්මවා යනවා කියන ප්‍රශ්නය. එන කයද? එන සතේද? මොකද්ද? ලක්කේ දවස දරුවෝ මඩින් දෙන්නේ පිළිගතවක් හිතක් නැහැ මට හිතන්නේ කියන්නේ මහා ගොන් කමක් කියලා හිතේ ගොන් කමක් තියෙන නිසා එහෙම හිතනවා කියලා මට පේනවා දරුවෝ අපි ඉන්නේ පොළොවට කාරණාවත් අපි ආයි ලංකාවට ගියත් ඇයි තින්නේ කොහෙද පොළොවට මම පාදේ පාසි පාසි කරසත් වෙන මොකක් මොක කරගෙන පොළොන් මොක කරගෙන ඒ වගේ මිනිස්සු ජීවිතේ මොන් කම මොක කරගෙන පොල්කම් ඉන්නනේ අම්මිට කොහොමද පිස්සෙවි නෑ තාම පොල්කම් ගිහිල්ලා නැගේ අශයන්නේ ඔන්නතර කරන්නේ කියන්නේ මම වෙන ඕනකට කරන ඕන නෝලා හිතනයි නෑ මම වැරදි කියලා දෙන්නේ නැතුව ආ හිතට ප්‍රශ්න තියලා උත්තරේ කිව්වා ඒක අර අයිත් මට ඒක උත්තර දෙන්න හිතනවා දී කියලා මේ කතාව කරගෙන කන අහගෙන හිටියනම් අර අහගත්ත පස්සේ උත්තරේ හම්බුනේ මම ඒකට උත්තර දෙන්නේ නැහැ ඒ ඉස්සෙල්ලා ගොඩ හිතන්නේ ඇයි කියලා උනට වඩා කිව්වනේ දැන් පෙන්නුවට ඔප්පු කළා දැන් මේක අහගෙන හිටියනම් මම වාඩි ගොඩක් කියන්න නෙවෙයි හදුවේ මේක මේ ප්‍රශ්නේ පැනනගින විදිය තේරුණේ ඔයා තනි කර ඔයා හරකින් වාගත්තලු ඒක අන්න ඒක තමයි අන්න හිත අල්ල ගන්න ඕන කෑම අතල මම මේ මදහස් කරේ නෑ වාට ඒක කියලා කියන්නේ මට ඕන උනේ මේ මිනිස්යාගේ මේ මනසේ ওই වගේ ප්‍රශ්න පැනනගින හේතුව යාට වෙන්න ඕනේ තේරුණේ මේ බුදුහාමුදුරුවෝ ගොන් කමට කියපු වචන ද අවිද්‍යාව කියලා ඈ මොකද්ද මේක වා එතන නෙවෙයි වාමින් කරේ වාගේ පැන්න යනක් කියන ගාන. ව්‍යාකරණ ව්‍යායාම දෙකක් වගේ. එතකොට වාට තාත් උත්තයි ගස ඉන්න දෙන්න. ඒ හිත උත්තර දෙක විදිහ අපිට අල්ල ගන්න පුළුවන්. ඇතුලේ ඊගෝ එක වැඩ කරන විදිහ. ඒකයි මම කලබල වෙනවා උත්තර දෙන්න. අනේ මොනිකත් අහන්න ගන්න දැන් කොහොමද තියෙන්නේ අපිට ඉන්දනේ ආවෙ අන්න ඔයි වක් කල්ලා ගන්න ඉක්මනට උත්තර දෙන්න දහනවා කියන්නේ මොකද්ද ඒකෝ ඉඳ දෙන්නේ නැහැ ඒක අනේ මේ කල්ලා ගන්න වස්තු කොහොමද තියෙන්නේ අනේ පස් පහන අනාවශ්‍යක ඒකද මට මුලින් කුවට මම හිතරණ එක පිළිගත්තේ නැණ එහෙම නැහැ කියලා. මේ මට ඒක ඕන ඔප්පු කරලා පෙන්නන්න. ඒක ඔස්සේ මම තවට ආත යන්න ගන්නවා ඒක ඕකට නෙමෙයි. අර හිතර වැඩි කියලා අල්ල ගන්න. බුදුහාමුදුරුවෝ මෙහෙම කියලා තියෙනවානේ. ගොඩෙක් උනාට කමන්නේ නැහැ තමන් ගොඩෙක් බව හොඳටම දන්නවා. ඌ ගොඩෙක් නෙමෙයි. මොඩේ ධම්මපදයේ කවුරුහරි තමන්ගේ අඩුපාඩුව දන්නා මොඩේක් නෙමෙයි. යටින් මොඩේක් කියන්න එපා. තමන් තමන්ගේ අඩුපාඩුව දන්නේ නැත්තම් අන්න යා මොඩේ. ඔය ධම්මපදේ ගාතාවක් තියෙනවා. දන්නවා. වැඩි වෙලා තියෙනවා. මොකද ගාතාව? තේරුණා. මේ හැම මිනිස්සුම මොඩ නැහැ. ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලෝ අඩුපාඩු. මෙයා මට මෙහෙම අඩුපාඩුවක් තියෙනවා. මට මෙහෙම තියෙනවා. මට කෙලවෙන්නේ මෙතනදී තමයි. මේ මිනිස්සුන්ට මොඩෙක් කියලා ආමන්ත්‍රණය කරන්නේ මෙලොව කාටවත් අයිතියක් නැහැ. මොකද යාකම් උපාඩු දැනගෙන ඉඳියවා.
හැබැයි සමහර වෙලාවට අඩපාඩු තියෙනවා දන්නේ නැහැ. අන්නේ මම නෙවෙයි කියලා තියෙනවද? අර ගෞතම බුදුහාමුදුරේ එසේ කිව්වයි කියලා කියලා තියෙනවා. ඒක නම් කියන්න නැති යන්නේ මම ඒක පිළිගන්නවා. ඒක නම් මම සැකයක් නැහැ කිව්වේ. මේ වගේ මොකයි කාලෙත් ඔය වගේ මිනිස් වෙන්නේ නැති. ඒ වෙලාවම කිව්වා.